දොළොස් වෙනි ගාන හරි අපි දෙට අගල් හදාගෙන මුද දොළොස් වෙනි ගාන තප්පරයක් දෙන්න මට පුතේ තප්පරයක් දෙන්නට අගාලා මෙන්න දොළොස් වෙනි ගාන මේ තියෙන පුතේ වෘතයක් මේ තියෙන පුතේ වෘතයක් මේ තියෙන පුතේ වෘත්තය මම නිකන් විහිළුවට කියන්නේ මේ තියෙන වෙන් රූප සටහනක් මේ පැත්ත තියෙන පුතේ බිත්තර අනුභව කරන අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා x කියලා මේ තියෙන පුතේ මස් අනුභව කරන අපි ඒකට කියනවා පුතේ meat කියලා මේ තියෙන පුතේ මාළු අනුභව කරන අපි ඒකට කියනවා පුතේ fish කියලා හරි ආගෙනම මේ කැලේ පුතේ 28යි මේක පුතේ සර්වත්‍ර කුලකය දැන් පුතේ මතක තියාගන්න කුලක ගානක තියෙන එකම රහස දැන් පුතේ පාඩම් පටන් ගත්තා අනවශ්‍ය දේවල් ඔක්කොම නතර කරමු කුලක ගානක තියෙන පුතේ විශේෂ ලක්ෂණය තමයි අහගන්න පුතේ කුලක ගානක තියෙන පුතේ විශේෂ ලක්ෂණය තමයි පළමුව පුතේ උඩ තියෙන වාක්‍ය ටික පුතේ ලස්සනට කියවන්න ඕනේ හිමිසිරුවේ කියවගෙන යන්න පුතේ හිමිසිරට අගල කියවගෙන යන්න කාර්යාලයක හරි කාර්යාලයක මස් අනුභව කරන පිරිස කාර්යාලයක පුතේ මස් අනුභව කරන 26ක් සිටි අතර පුතේ මස් අනුභව කරන 26යි ඒ කියන්නේ පුතේ මෙන්න මේ සම්පූර්ණ රවුම පුතේ 26යි මේ සම්පූර්ණ රවුම පුතේ 26යි එතන පැන්සලෙන් චූටියට දාගන්න පුතේ 26යි කියන සම්පූර්ණ රවුම පුතේ 26යි ඔවුන් සියලු දෙනාම බිත්තර අනුභව කරා ඔන්න පුතේ ඔවුන් සියලුම දෙනා බිත්තර අනුභව කරා හරි බිත්තර සහ මාළු අනුභව කරන 41ක් සිටි අතර බිත්තරයි මාළුයි පුතේ 41යි. ඒ කියන්නේ මේ සම්පූර්ණ මැද කෑල මේ දෙකේ එකතු පුතේ 41යි. එයාවත් එලියෙන් දානවා අපි 41යි. බිත්තර සහ මාළු පුතේ 41යි. මාළු පමණක් අනුභව කරන්නන් 22යි. පුතේ මාළු පමණක් 22යි. ඔන්න පුතේ මාළු පමණක් 22යි. එම කාර්යාලයේ සිටි මුළු පිරිස 140ක් වූ අතර සර්වත්‍ර කුලකේ පුතේ 140යි. ඔවුන් සියලු දෙනාම අතර ඔවුන් සියලු දෙනාම එළවලු අනුභව කළහ. ඒ ඔක්කොම පුතේ එළවලු කාපු කට්ටිය තමයි ඉන්නේ. ආගෙනින්. පළවෙනි ප්‍රශ්නේ පුතේ අපෙන් අහනවා මොකද්ද පළවෙනි එක අහන්නේ? දෙන ලද වෙන් රූප සටහන පිටපත් කරගෙන දී ඇති තොරතුරු එහි ලකුණු කරන්න. ආ පුතේ මේක එක දත්තයක් අපිට හැලුණා 41ක් සිටි අතර බිත්තර සහ මාළු අනුභව කරන 41ක් සිටි අතර බිත්තර සහ මාළු මේ කැල පුතේ මේ තියෙන බිත්තර සහ මාළු අනුභව කරන 41ක් සිටි අතර ඔවුන්ගෙන් 30ක් මස් අනුභව නොකළහ ඔවුන්ගෙන් 30ක් මස් අනුභව නොකළහ එහෙනම් පුතේ මෙන්න මේ 30 මේ රවුමන පුතේ මස් මස් අනුභව නොකලහ ඔන්න පුතේ වචන කුලක යනු පුතේ හුදෙක් සිංහල භාෂාව කුලක යනු කුලක බෑ කියන්නේ පුතේ ඔයාට සිංහල බෑ කියන එක මේක කියනවා පුතේ 41ක් හිටියලු මා බිත්තරයි මාළුයි 41ක් හිටියා ඒකෙන් 30ක් පුතේ මස් කන් නැහැල් 41කින් 30ක් අයින් කරාම මෙතෙන් දෙන්නේ පුතේ 11යි කක් ගාලා පුරවන්න ඒක 11යි දැන් පුතේ මේ සම්පූර්ණ රවුම 26යි. ඔයා දන්නවා මේ සම්පූර්ණ රවුම 26යි. ඒ 26න් 11ක් අයින් කරන් පුතේ මේ කැලට එන්නේ 15යි. එනු යවන්න එපා. ඒ කැලට එන්නේ 15යි. හරිනේ? දැන් පුතේ මේ ඔක්කොම ඇතුලේ තියෙන ටික පුතේ මේ 26 41 වලංගු වෙන්නේ නැහැ. මේ ඇතුලේ තියෙන ඔක්කොම ටික පුතේ එකතු කරගෙන යන ටක් ගාලා. ලේසිම අවස්ථාව බලන්න ලේසිම අවස්ථාව. ලේසිම අවස්ථාව පුතේ බලන්න. 22යි 28යි 50යි 22යි 28යි 50යි 50යි 30යි 80යි 80යි 15යි 95යි 95යි 11යි 106යි 140න් 106ක් පුතේ මේකට 106ක් ආවා 104න් 106ක් අඩු කරාම තව එළිය ඉන්නවා කී දෙනෙක්ද 34ක් අපි උන්ට කියන පුතේ ভেජිටේරියන් උමාසුත් නැහැ බිත්තරත් නැහැ මාළුත් නැහැ හරිනේ දැන් පුතේ අහනවා දෙවෙනි ප්‍රශ්නය දැන් පුතේ මුළු පන්තිම මට දෙවෙනි ප්‍රශ්නය කියන්න මොකද්ද ප්‍රශ්න අංක දෙක
ඉහත වර්ග 3 පමණක් අනුභව කරන්නන් දැක්කන ප්‍රදේශය අඳුරු කරන්න ඉහත වර්ග 3 පමණක් අන්න පුතේ වර්ග 3ම පමණක් එතන 11යි ඒක අඳුරු කර දක්වන්න කියලා තියෙන්නේ හරි පුතේ ඔයාලට මෙතන පුතේ මේ දෙවෙනි එකට උත්තරේ මේක අඳුරු කරලා තියෙන නිසා පුතේ විභාගයේදී රූපයේ අඳුරු කර ඇත කියලා දාන්න පුතේ ඒක වටිනවද රූපයේ අඳුරු කර ඇත කියලා දාන්න එතකොට පුතේ පේපරේ බලන එක්කෙනා ආපස්සට මේකට යනවා රූපය අඳුරු කර ඇත කිව්වම මම කියන එක පැහැදිලිනේ හරි නේද ඉහත වර්ග 3ක් පමණක් අනුභව කරන්න ඒ කියන්නේ පුතේ වර්ග 3මනේ අහලා තියෙන්නේ सर वर्ग तुना पमनाक इधन पुते वर्ग तुना पमना मेथी मेथन पुते फिशलत आई मसूत आई बितर आई थी वर्ग तुना इलेवल के लिए दीला नहीं पुते इलेवल एलिय वर्ग तुना पमनाक तीन पुते मेतन तुना पमना मेतन इलेवल खाता रखते बोले अरे नहीं लगे अनुभव करे संभावि ඔක්කොම හිටියා 140. එලවලු පමණක් පුතේ 34යි. මේක දෙකෙන් බෙදුවම් පුතේ 17යි 70න් 17යි සම්භාවිතාව 70න් 17යි. මතක තියාගන්න පුතේ සම්භාවිතාව. ඕ ඕ ඕ ඕ. මාස 7ක් ලේසි නෑ পেපර් පමණයි. එහෙම හදලා පුතේ උඹට ගණන් වලට ඒක ගන්න බැරි නා. හරිනේ. මට මේ ඔන්ලයින් ක්ලාස් එකේ පුතේ වචන කියන්න බැහැ. සජීවි හම්බුනාම කියන්න. හරිනේ. මාස 7ක් පුතේ পেපර් කරලත් උඹට ඒකක් ගන්න බැරි නම්. හරි. හරි. ඒත් ඒක සමහර සර්ලා පුතේ මොකක්ද දන්නද කියන්නේ සමහර සර්ලා. විභාගේ කල්යයි කල්යයි කියලා පුතේ පාඩම් ටික ඉවර කරේ නැහැ. හරි. මං එහෙම එකෙක් නෙවෙයි. සමහර සර්ලා පුතේ මේ ඔන්ලයින් ක්ලාස් වල වදනද මේ සමහර සර්ලා පුතේ මේ ඔන්ලයින් සීසන් එකේ පුතේ හරි මේ ඔන්ලයින් පුතේ මේ ඔන්ලයින් පුතේ සීසන් එකේ මේ ඔන්ලයින් සීසන් එකේ සමහර සර්ලා කරේ පුතේ තමන්ගේ ගෲප් එකට අලුත් ළමයි බඳවා ගැනීමේ ප්‍රෝග්‍රෑම් එක විතරයි පුතේ ළමයින්ට ගන්නුවේ නැහැ දේන මට ඒ මහේ නැති වුනේ නැහැ පුතේ තරේ මරක තියා ගන්න හැමදාම කියනවා අලුත් එකාට වඩා इन्ने का मटो कोटियाक पटीना वहाँदे अलुत्ते काट वाड़ा इन्ने का मटो कोटियाक पटीनो अरे ऐत्तम कता बुदे नोदान्ने यका नोदान्ने नोदान्ने देईया टा वाड़ा दान्ने यका मटो होंदाई तेरे बागी ने अरे एक निसा बुदे सत पहाड़ वाई वेंडे पाया गया ने मिन्ने पास्से निगान मिन्ने बुदे पास्से निगान ඔතන පුතේ එක පේන්නේ නැහැ පුතේ බලන්න එලවලු සහ තවත් එක් වර්ගයක් පමණක් අනුභව කරන්නන්ගේ සංඛ්‍යාව කීයද එලවලු සහ තවත් එක් වර්ගයක් පමණක් අනුභව කරන්නන්ගේ එලවලු දැන් පුතේ මේ සම්පූර්ණ කොටුවම පුතේ එලවලුනේ තවත් එක වර්ගයක් පුතේ අනුභව කරන්න මේ බලන්න එලවලු සහ තව එක වර්ගයක් එලවලුයි තව එක වර්ගයක් මේ 22 බලන්න පුතේ මේ ලොකු කොටුවේ එළවලු හරිනේ
අහගන්නෙලකු මේ ලොකු කොටුවේ එළවලු ඔක්කොම කලින් ලියනවා මම හැමදාම කියනවා ලියන්න එපා කියලා කියන මගුල නෙමෙයිනේ කරන්නේ ඈ ඒ පුතේ දැන් සාමාන්‍ය පෙළ දැන් මැයි මාසේ 23 වෙනිදාට තියෙන ලිවිමේ තරගයක්ද ඈ මම නතර කරනවා පුතේ මෙතනින් පස්සේ මම දැන් බයින පටන් ගත්තොත් දෙක දිගට පැය කහමාර ගතතර බයින වෙනවා දැන් අහගෙන මේ සම්පූර්ණ කොටුවම් පුතේ එළවලු එළවලුත් එක්ක මේ මිනිස්සු අරන් තියෙන මාළු විතරයි අනේ එළවලු සහ මාළු ඒක විතරයි මෙතනට අතවත් දාන්න එපා පුතේ ඌ මාළු කෑල්ල උත් අරගෙන මස් කෑල්ල උත් අරගෙන මල පෙරේතේ හරිනේ මෙතනට අතවත් මෙතන නම් කොහොමද දාන්න එපා පුතේ ඌ මලම පෙරේතේ පුතේ මු ඈ ඌ බිත්තරෙත් බත් අස්සේ හංගලා දාගෙන පුතේ බිත්තරෙත් බත් අස්සේ හංගලා දාගෙන මාළු කෑල්ල උත් දාගෙන මස් කෑල්ල උත් දාගෙන හරිනේ මෙතනට අත තියන්නත් එපා පුතේ එතන මසුයි මාළුයි ඒ දෙකම තියෙනවා පුතේ එතන මසුයි ඒ බිත්තරයි දෙකම තියෙනවා මෙතන අනේ වැඩගත් බිත්තර ගෙඩියක් විතරයි හම්බෙලා තියෙන්නේ එතකොට යාට හම්බෙලා තියෙන පුතේ එළවලුයි බිත්තරයි එළවලුයි බිත්තරයි මේකට එළවලුයි මසුයි නෑ මාළු එළවලුයි මාළු එතකොට මේ 34 ඌට ඉතින් අනිත් ඒවා හම්බුන්නේ නෑ නු වැඩක් නෑ නේ පුතේ ඌ එළවලු විතරයිනේ එළවලුත් එක්ක වෙන මොනවා හරි තව එකක් තියෙන්න ඕන එහෙනම් පුතේ මෙතන 22යි මෙතන 28යි ඔක්කොම කීයයිද 50යි උත්තරේ 50යි ඔව් දැන් පුතේ චූටි අමතර කඩදාසියක් පැත්තකින් තියාගන්න. හරි. ආ සාමාන්‍ය පෙළ පේපර් එකේ ගණන් හදන පුතේ පිළිවෙල මේ කියන්න හදන්නේ. මම ඒ පිළිවෙලට ගණන් හදනවා. මගේ පන්තියේ සෑම ළමයෙක්ම පුතේ පළවෙනි ගණන විදියට හදන්න ඕනේ ව්‍යාපාර හා කොටස් සහ කුලී කිනීම සහ ප්‍රතිශත ගණන. එතර පැත්තකින් ලියාගන්න පුතේ ප්‍රතිශත කුලී කිනීම සහ කොටස්. ඒක තමයි ඔය එක්සෑම් එකේ හදන්න ඕන පළවෙනි ගාන. හරි. ඔය පුතේ එක්සෑම් එකේ හදන පළවෙනි ගාන ඔයා පේපරේ අමාරු උනත්, ලේසි උනත් ඔයා ඔය ගාන හදන්නම ඕනේ. මං කියනක පැහැදිලිද ඔයාලට? හරිනේ. ඔක පුතේ කොච්චර අමාරු නත් ඔය අනිවාර්යෙන් උඩ හොට දාන්නම ඕනේ. හරි. මෙන්න පුතේ ගාන. දැන් ඒකේ පළවෙනි ගාන දැන් පුතේ බලන්න පේපර් අංක 2. ඕකේ පළවෙනි ගාන. හරි. පළවෙනි ගාන. ඒකේ ඒ කොටස. සචිත් රුපියල් 40,000ක ණය මුදලක් කියන පුතේ ටංගල ගාන කියන්න. සචිත් රුපියල් 40,000ක ණය මුදලක් මාසික වැල්පොලි අනුපාතයට ඔන්න පුතේ දැන් ප්‍රතිශත ගාණක් හදන විදිය ප්‍රතිශතවල තියෙන පුතේ විශේෂ ලක්ෂණය තමයි ප්‍රධාන මාතෘකා යටින් ඉරිගැරිසි ගැසීම හෝ පුතේ අන්ඩර්ලයින් කිරීම සචිත් රුපියල් 40,000 ප්‍රවෘත්ති කරන පුතේ 40,000 මාසික වැල් පොලි ප්‍රවෘත්ති කරන පුතේ මාසික වැල් मासिक वेल कहते मासिक वेल पोली होने मासिक वेल पोली है दान में सीर देखा है अनुपात पुते सीर देखा है अरे दम पुते पलवी प्रश्न का दपेंगा हन्नी मास देखा संदहा ගෙවිය යුතු පොලී මුදල පුතේ අපෙන් අහන්නේ මාස දෙකක් සඳහා ගෙවිය යුතු පොලී මුදල පුතේ මාස දෙකක් සඳහා ගෙවිය යුතු පොලී මුදල පුතේ ඉස්සෙල්ලම පළවෙනි මාසයේට හොයනවා වැල් පොලියනේ පුතේ 40,000 වැඩි කරනවා පුතේ 2% පොලිය හොයන්නේ මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා 402කින් ගුණ කරාම් පුතේ 800යි. එතකොට පළවෙනි මාසෙට පොලිය පුතේ 800යි. දැන් පුතේ දෙවෙනි මාසෙට පොලිය වැල් පොලිය දැන් පුතේ ඔලුවට දාගන්න.
මතව මාස 7ක් යනකොට පුතේ වැල් පොලිය වැල් පොලිය වැල් පොලිය ඇහිලා 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 ඇති වෙනවා හොඳේ ව්‍යාපාරා කොටස් කුලී කිනේම් ව්‍යාපාරා කොටස් කුලී කිනේම් දෙසැම්බර් එකේ පන්ති පටන් ගත්තම දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාස 6ක් තියෙනවා බර තඩි පොලු ගැල්ලක් අරන් ගගහ ගගහ දවස ගානේ පුතේ අම්බානකට නෙලනකොට ඔය ඔක්කොම ටික පුතේ ඊළඟ සතිය වෙනකොට ඔක්කොම ටික පාඩා ඊළ එහෙ වගේ පුතේ කීයක්ද මාස 6ක් යන්නේ පුතේ සති තියෙනවා 25ක් හරි සති 25ක් ආගිනිමු සූත්‍ර මරන්න පුළුවන් පුතේ සූත්‍ර මරන්න පුළුවන් හරි ඇත්තම කතාව මේ මාස 6න් ගොඩ යන්න බැරි නම් පුතේ අම්මපො වැඩකුත් නැහැ උඹලට හොමේ මං හිතන්නේ පුතේ කොරෝනා වලින් හම්බෙච්ච ලොකුම චාන්ස් එක හම්බුනේ ඔයාට මගේ පන්ති ඉන්නේ උන්ට මම මේ කියන්නේ පුතේ මගේ පන්ති ඉන්නේ උන්ට හරි බ්ලස්සන පුතේ සූත්‍ර ඔක්කොම එක දිගට පාඩම් කරලා තියාගන්නilla පිටු 40 පොත ගන්න කිව්වේ පුතේ මේ සූත්‍ර ටික ලියන්න හදනකොට පිටු 40 පොත ගන්න කිව්වේ හරි ආගිනේ පුතේ ඒක තමයි කියන්න මෙන්න පුතේ මෙයා ගන්න දෙවෙනි මාසය දෙවෙනි මේක පුතේ පළවෙනි මාසේ 40000යි දෙවෙනි මාසේ පොලිය හදන්නේ පුතේ 40000ට නෙමෙයි 40800ට මේකත් එකතු වෙලා ඒක වැඩි කරනවා පුතේ 100ට දෙකෙන් එතකොට බින්දු දෙකට බින්දෙක් කැපෙනවා 400ට දෙකෙන් ගුණ කරාම පුතේ 800 816යි දැන් පුතේ මුළු පොලිය විතරයි පුතේ පළවෙනි මාසේ පොලිය 800යි දෙවෙනි මාසේ පොලිය 816යි ඔක්කොම පුතේ 1616යි අන්න පුතේ මුළු පොලේ 1616යි හරි හරිද පුතේ දෙවෙනි ප්‍රශ්න අපෙන් අහනවා නයෙන් නිදහස් වීමට පුතේ දෙවෙනි එක මම මෙහෙන් දාන්නම් නයෙන් නිදහස් වීමට පුතේ මාස දෙකකට පසු ගෙවිය යුතු මුළු මුදල ණයට ගත්ති පුතේ 40000යි මාස දෙකට පොලිය හැදিলা තියෙනවා පුතේ 1616යි එහෙනම් නයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ 41616ක් ගෙවන්න ඕන පුතේ නයෙන් නිදහස් වෙන්න 41616ක් පුතේ ගෙවන්න ඕන නයෙන් නිදහස් වෙන්න පළවෙනි ගාන පුතේ දෙවෙනි ගාන B කොටස රාජා කොටසක් රුපියල් 20 30ක් වන සමාගමක රවුම් කරන්න පුතේ කොටසක් රුපියල් 30යි යම් කිසි මුදලක් ආයෝජනය කර වර්ෂයක් අවසානයේ ලාභාංශ ආදායම 30000ක් පුතේ රවුම් කරන ලාභාංශ ආදායම 30000යි කොටසක ලාභාංශ ආදායම රුපියල් 2යි පුතේ රවුම් කරන කොටසක ලාභාංශ ආදායම රුපියල් 2යි පුතේ මෙන්න බලන්නකො මේ සූත්‍ර ටික බලන්න පුතේ මෙන්න මේව තමයි පුතේ සූත්‍ර ටික තමයි පුතේ පොතේ ලියා ගන්න ඕනේ පිටු 40 පොත ගන්න කිව්වේ ඒකට කොටස් ගණන පළවෙනි ප්‍රශ්නේ පුතේ මොකක්ද අහලා තියෙන්නේ මට පොඩ්ඩක් කියන්න මොකද්ද පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ කොටස් ගණන නේ රාජා විසින් මිලදීගත් කොටස් ගණන පුතේ තරේ මතක තියාගන්න කොටස් ගණන අහපු ගමන් මේ දැන් දෙන්නේ පුතේ මේ සම්පූර්ණ ලබන සතිය ලබන මාසෙන් පස්සේ පුතේ ෆ්‍රී ක්ලාස් එකක්වත් නැහැ හැම එක්කෙනා ගාම ටියුට් එක තියෙන්න ඕනේ ආ චමත් හසරංග හරි හරි චමත් පුදාමට මතකයි හරි හරි පුතේ ෆ්‍රී ක්ලාස් එක පුතේ පටන් ගත්ත ගම මතක තියාගන්න පුතේ ෆ්‍රී ක්ලාස් එක මේ ෆ්‍රී ක්ලාස් මොකුත් නැහැ පුතේ
ट्यूट अनिवार्य बुद्धि ट्यूट हेम के नाम सहभागी बेडोनी बुद्धि मेडिक बे अरे सर तमाय क्यूवे एक्साम तीन दिदास विषय देखे मई मास की अला हेमोम एक विश्वास करे ने एक बलंड को सर ना सुपीरी है पुत्र मगे पांती नोट मंग का वा वा क्या किला ना दिखते विश्वास आप परमाण्याति की लवाई का किला ना दिख बोलते हैं अरे ने आगे नहीं है එතකොට ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද වීරමාංශර ගුවන් පේපරේ පුතේ මම කියන්නේ පේපරේ ලේසි වෙනවා පේපරේ අමාරු වෙනවා කියලා අරනේ හරි එහෙම කියන්නේ නැහැ පුතේ මම දෙන ගරන්ටි එක හදුවම ඔබ ගොඩ යන ඒ විශ්වාසය තියාගත්ත මැති ඈ අරනේද රයිට් අහගෙන පුතේ මේ මාස හතට මට නම් පුතේ මාර මම මාර කැමැත්තෙන් ඉන්නේ ඈ ඇයි කියලා දන්නවද මම හදනවා පුතේ ෆස්ට් පේපර්ස් ටිකක් මේ දවස්වල මම නිර්මාණය කරගෙන යනවා ෆස්ට් පේපර්ස් ටිකක් ඒ ෆස්ට් පේපර්ස් වල තියෙන ගණන්මයි මේ පාර එක්සෑම් එකේ තියෙන්නේ මම හදන ෆස්ට් පේපර්ස් ටිකක් තියෙනවානේ පුතේ ඒ මම හදන ෆස්ට් පේපර්ස් වල තියෙන ගණන් ටිකමයි පුතේ එක්සෑම් එකේ තියෙන්නේ හරි අපතේ මේ විශ්වාස කරන්නේ නැද්ද මාව අනොකර ඉඳලා හරනේ संख्यात वक्र जाल गिंदर वगे हदन फर्स्ट पेपर के मगे पंथी हेमे काट पुते फर्स्ट पेपर लगन सीएंग अणुंगी राई मदाने पुटवाती पुटे वाले मम हदाने पेपर मम अरने මගේ අත්තෝගරුන් පුතේ පේපරයක් දුන්නොත් ආයි දන්නවා ඒකයි ඒ ගණන් එනවම කියලා දන්නවා මගේ අත්තෝගරුන් පේපරයක් දුන්නොත් පුතේ සාමාන්‍ය වීරබංශ පේපර දෙන්නේ ටයිප් කරලා බැරි වෙලාවත් වීරබංශගේ අත්තෝගරුන් දුන්නොත් පේපරයක් ඒක එනවමයි ඔය අත්දැකීම් දෙන ළමයි ඇති පුතේ ඒ කාලේ හරිනේ මගේ අත්තෝගරුන් ගත්ත පුතේ පේපරේ විභාගයට ආපු අවස්ථාව පුතේ අත්දැකීම් දෙන ළමයි ඉන්න ඕන තරම් හරි ඒක නිසා බලන්න කොටස් ගණන පුතේ මේ පේපරේ මේ බලන්න පුතේ පේපරේ අහලා තියෙනවා රාජා විසින් මිලදීගත් කොටස් ගණන කොටස් ගණන කියලා අහපු ගමන් පුතේ ඔයා මතක තියාගන්න පුතේ කොටස් ගණන කියලා අහපු ගමන් අර සූත්‍ර ටික දාන්න යන්න එපා දඩබඩ ගාලා කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම් වෙනදාගේ වැරදි පුතේ මතක තියාගන්න ව්‍යාපාර හා කොටස් වල කොටස් ගණන තියෙන සූත්‍ර දෙකක් තියෙනවා කොටස් ගණන සමානයි එක සූත්‍රයක් තමයි පුතේ කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම වෙනදාගේ මෙන්න පිටු 40 පොතේ ලියන්න ඕනේ ඒවා කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම වෙනදාගේ හරිනේ ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා මේ කොටස් ගණන තියෙන සූත්‍ර තව එකක් තියෙනවා දන්නේ නැතුව නාට ලාභාංශ ආදායම සමානයි කොටස් ගණන වැඩි කිරීම කොටසක ලාභාංශය හරි ඔන්න පුතේ සූත්‍ර දෙකයි එකක් තමයි කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම වෙනදාගය අනිත් එක තමයි පුතේ ලාභාංශ ආදායම සමානයි කොටස් ගණන වැඩි කිරීම කොටසක ලාභාංශය දැන් ඔයා පුතේ පේපර් ක්ලාස් එකේදී මේ සූත්‍ර එක 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 පුරවගෙන යනවනේ ආයෙ ලබන සතියත් මම මේ සූත්‍ර ලිව්වම ඔයාගේ පොතේ ලියලා තිනව නම් ආයෙ එක ලියා ගන්න එපා ලියලා නැති සූත්‍ර ටික පුතේ ඔක්කොම ලියා ගන්න හරිනේ ලියලා තියෙන සූත්‍ර ඔක්කොම ටික පුතේ ලියා ගන්න අවසානයේ ඔයාට ඉතිරෙනවා පුතේ සාමාන්‍ය පෙළ එකක් ගැනීම සඳහා අවශ්‍ය වෙන පුතේ පේපර් පොතක් වාඩි ඉතුරු වෙනවා ෂෝට් නෝට් පොතක් දැන් ඔයා ඔය ගාන තියා හොඳට බලන්න ඔය ගානේ පුතේ ආයෝජනේ දීලා නැහැ. ඔයාලට පේනවද ආයෝජනේ දීලා තියෙනවද? ආයෝජනේ දීලා තියෙනවද? නැහැ. එහෙනම් මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්ද? බෑ. මේක භාවිතා කරන්න බෑ. එහෙනම් පුතේ පළවෙනි එක අපෙන් අහන්නේ රාජා විසින් මිලදීගත් කොටස් ගණන. කොටස් ගණන නම් පුතේ අපි එහෙනම් හදන්නේ වෙන්නේ මේකේ. මෙන්න මේක තමයි පුතේ අපි ලියන්න ඕන. කොටස් ගණන සූත්‍ර දෙකක්. එකක් කොටස් ගණන අනිත් එක පුතේ මෙතනත් කොටස් ගණන.
අහගන්න දැන් කොහේ හරි ගානක පුතේ කොටස් ගණන කියලා ප්‍රශ්නයක් අහලා තිබුණොත් මේ සූත්‍ර දෙකම ලියලා බලන්න ගැළපෙන සූත්‍රේ මොකද්ද කියලා මං කියනක පැහැදිලිද රයිට් නැත්තම් ඔයා පුතේ හදිසියට එක සැරේ මේක දාන්නේ කොටස් ගණන සමානයි ආයෝජන වේදී විරදගය ගණන වැරදි පැහැදිලිද මම කියන එක දැන් පුතේ ලාභාංශ ආදායම හොඳට ගාන කියවලා බලන්න පුතේ ලාභාංශ ආදායම තියෙනවා පුතේ රුපියල් 30000යි කියලා ලාභාංශ ආදායම 30000යි කොටස් ගණන ඒක දන්නේ නැහැ පුතේ ඒක තමයි හොයන්න තියෙන්නේ කොටස් ගණන ඒක තමයි හොයන්න තියෙන්නේ කොටසක ලාභාංශය එක කොටසක ලාභාංශය පුතේ ඔකේ දීලා තියෙනවා රුපියල් 2යි කියලා එක කොටසක් රුපියල් 2යි කියලා දීලා තියෙනවා නේද අන්න පුතේ රුපියල් 2යි දැන් මේ පැත්ත බෙදෙනවා දෙකෙන් මේ පැත්ත බෙදෙනවා පුතේ දෙකෙන් මේකට මේක කැපෙනවා එතකොට අපිට එනවා පුතේ කොටස් ගණන අපිට එනවා 30000 දෙකෙන් බෙදුවම 15000යි මං අරන් තිනවා පුතේ කොටස් 15000ක් මං අරන් තිනවා පුතේ කොටස් 15000ක් තිසරි තමාරා බලත් මේවා කනවා හොඳේ අර සූත්‍ර තමයි ඉස්සලම දාන්න පටන් ගන්න හොඳේ හදිස්සියට හරිනේ ඔළුවෙ තියාගෙන වැඩ කරහල්ලා හරි අවුරුදු 10ක් 11ක් මීරබංශගේ පන්ති එනවා පුතේ තාම මීරබංශගේ වගේ ඔළුව හදා ගන්න බෑ තාම හරිනේ පුතේ සමහර පුතේ චූටි කාලේ නම් දෙක වසර තුන වසර නම් පන්ති නා පුතේ අවුරුදු ගාණක් පුතේ එපා නොවී ආපු එකම පන්තිය මේක ඈ අනිත් හැම පන්තිම පුතේ අවුරුදු දෙක තුනක් යනකොට පුතේ අනිවාර්යෙන් ගුරුවරයා එපා වෙනවා ගුරුවරයා පුතේ කතා අහන්න එපා වෙනවා හරි එනකොට පුතේ වීරබංශගේ පන්ති පුතේ අවුරුදු 11ක් යන පුතේ ගේමක් ඈ අවුරුදු 9ක් 10ක් යන ලේසි නෑ මොකද පුතේ වීරබංශර අටේ හිටපු වීරබංශර නෙමෙයි නමේ ඉන්නේ නමේ සර් නෙමෙයි 10යි ඉන්නේ 10 සර් නෙමෙයි 11යි ඉන්නේ ඒකෙක්වත් නෙමෙයි පුතේ 6 වසර හිටියේ හරිනේ ඒකෙක්වත් නෙමෙයි පුතේ 3 වසර ඉන්නේ මෙන්න පුතේ බලා ගන්න ඊළඟ ප්‍රශ්නේ පුතේ ඊළඟ ප්‍රශ්න මට පොඩ්ඩක් කියන්න පුතේ මොකක්ද අහලා තියෙන්නේ ඔහු විසින් කොටස් මිලදී ගැනීමට සමාගමේ ආයෝජනය කළ මුදල දැන් මට කියන්නකෝ පුතේ ආයෝජනය කියන කෑල්ල කොහෙද තියෙන්නේ මට කියන්න මේ සූත්‍රේද මේ සූත්‍රේද මේ දිලිසි දිලිසි තියෙන පුතේ ආය අන්න එහෙනම් දෙවෙනි එකට දාන්නේ ඒක දෙවෙනි එකට දාන්නේ ඒක ඇති දෙයක් නැහැ නේ පුතේ දෙවෙනි එකට ඒක දාන්න කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම වෙලදගය කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම වෙලදගය දැන් පුතේ කොටස් ගණන කීයද පැටව කොටස් ගණන කීයද අපි හොයාගත්ත 15000යි ආයෝජනේ අපි දන්නේ නැහැ පුතේ ආයෝජනය අපි දන්නේ නැහැ කොටසක වෙළඳාගය ඔය ගානේ දීලා තිනවා පුතේ කොටසක වෙළඳාගය කීයද හරි කොටසක වෙළඳාගය පුතේ කීයද ඔය ගානේ දීලා තිනවා කොටසක වෙළඳාගය රවුම් කරලා තියෙන්නේ රුපියල් 30යි කියලා රුපියල් 30යි ඒ 30 මෙහෙ යනවා එහෙනම් පුතේ 15000 වැඩි කරනවා කීයද 30 ආයෝජනේ බින්දුවයි තුන්වරක් බින්දුවයි තුන්වරක් බින්දුවයි තුන්වරක් බින්දුවයි තුන්වරක් 15 45යි එහෙනම් පුතේ ආයෝජනේ 445000යි ආයෝජනේ 445000යි පුතේ ගාලේ මන් රවුම් කරන්න කියලා කිව්වනේ පුතේ රාජා කොටසක් රුපියල් 30ක් වන සමාගමක කියලා පුතේ 11 වසර කහවත් ළමයින්ට සහ රත්නපුර ළමයින්ට පුතේ කියන්නේ 11 වසර පුතේ ටියුට් මේ පාර සීමා සහිතයි මගේ පන්තියේ ළමයින්ට විතරයි පුතේ ගහලා තියෙන්නේ ඒක නිසා පුතේ අලුත් තමයි ආවොත් ඒ හේතුව පුතේ කඩදාසි මේ පාර පුතේ මේ කඩදාසියෙන් ගියත් තිබිච්ච නිසා පුතේ ටියුට් අඩුවෙන් ගහන්න ඕනේ අපිට මේ පාර පුතේ කඩදාසිත් නෑ පුතේ ගන්න
ටියුට් ගන්න කඩදාසිත් නැහැ පුතේ. තම තමන්ගේ පුතේ ටියුට් එක කොළඹ ළමයින්ගේ පුතේ ටියුට්ස් ටිකත් එහෙම තමයි ඇත්තේ. තම තමන්ගේ පුතේ ටියුට් එක හැකිතාක් ඉක්මනට පුතේ වෙන් කරලා තියාගන්න. නැත්තම් පුතේ PDF එල්ල එල්ල දඟලන්න මේ වාට. රයිට්. අන්න අනුබද ගිය ගිය පාරත් මට PDF ගන්න ඕනේ. ඒක තමයි පුතේ ගිය පාර සමහරවල් වල පුතේ PDF ගන්න වෙලා තියෙන්නේ. එම් පුතේ අවුලක් තියෙනවා කහවත් වෙලා වල පුතේ ඒක නිසා දැම්ම ගන්න පුතේ. එතකොට මට මොනවා හරි පුතේ හෙටෙන් දන්නේ නැහැ පුතේ අද ඉඳන් ගන්න පුළුවන්. හරේසා හෙටෙන් දන්නේ නැමේ අද ඉඳන් ගන්න පුළුවන් පුතේ. දැම්ම යන්න පුතේ. පන්ති වුණාම මහර 11 මාට දැම්ම යන්න පුතේ. හරි. අපි ගම් පුතේ දෙවෙනි ගාන ප්‍රස්තාර. විභාගෙදී පුතේ ඔයා හදන්න ඕනේ දෙවෙනි ගානට ප්‍රස්තාර. විභාගෙදී පුතේ ඔයා හදන්න ඕනේ දෙවෙනි ගානට ප්‍රස්තාර. දෙවෙනි ගාන පුතේ ප්‍රස්තාර ඔයා හදන්න ඕනේ. ටක් ගාලා පුතේ දාගන්න කොලේ. දෙවෙනි ගාන ප්‍රස්තාර පුතේ ටක් ගාලා ප්‍රස්තාරේ වගුව පුරවන පැටවු ටක් ගාලා y සමානයි 4 ඍණ x ධන 1 සම්පූර්ණ වර්ගය. දැන් හැම එක්කෙනා ගාම ප්‍රස්තාර කොලේ තියෙන්න ඕනේ. දැන් හැම එක්කෙනා ගාම පුතේ ප්‍රස්තාර කොලේ තියෙන්න ඕනේ. හරි. පුතේ ආයි සජීවී පන්ති පටන් ගත්තම් පුතේ ඔයාගේ ගේන ෆයිල් එක ඇතුලේ ටියුට් එක පස්තර කොලේ හාප් ෂීට් එක කවගත්ත එකක් හරි අඩු වෙලා තිබුණොත් ගෙදර ආපස්සට ගෙදර ගෙදර පුතේ ආයි නැත්තම් මගේ යන ගමන් කඩේකින් අරන් ආයි එන්න පුළුවන් පලාතේ ගන්නෑ පන්තියට ඔක්කොම සියලුම් පුතේ සියලුම ටික පෙන්නලා තමයි පන්තිය ඇතුළේ දාන්න හරිනේ රයිට් මෙන්න x y ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 ඍණ 5 බිඳුව 3 හිස්තැනක් 3 බිඳුව ඍණ 5 පුදු ඉස්සල පළවෙනි හිස්තැන පුරවන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන පුතේ ඒක තමයි හරි y සමානයි 4 ඍණ x ධන 1 සම්පූර්ණ වර්ගය 4 ඍණ x කියන්නේ පුතේ ඍණ 1යි ඍණ 1 ධන 1 වර්ගය 4 ඍණ ඍණ 1යි ධන 1යි පුතේ බිඳුවයි බිඳුවේ වර්ගය බිඳුවයි 4 ඍණ බිඳුවයි උත්තරේ පුතේ 4යි ඩග්ගල පුතේ පස්තරය ඇදි බිඳුව 1 2 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 පුතේ පස්තර කොලේ අඳිනවා නම් වැඩිපුර හොඳයි 1 2 3 4 5 මේක y මේක x ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 4 ඍණ 5 ටග්ගල පුතේ ලකුණු කරගන්න ඍණ 3 බිඳුව ඍණ 2 පුතේ ධන 3 ඍණ 1 4 බිඳුවේ 3 1 බිඳුව 2 ඍණ 5 පුතේ අපිට හම් වෙන උපරිම ප්‍රස්ථාරය මෙන්න පුතේ උපරිම වක්‍රයක් එන්නේ ටග් ගල දා ගන්න
අස්ථාරයේ ඇදිද්දි ඇද වෙනවලු. පුතේ ඒකට කරන්න තියෙන්නේ ඇද නොවෙන්න අඳින්න.
පුතේ අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය අහගන්න පුතේ පළවෙනි එක සමමිතිකක්ෂයේ සමීකරණය පුතේ සමමිතිකක්ෂයේ පුතේ පස්තරයේ සමමිතිකක්ෂය කියන්නේ මෙන්න මෙතනින් හරි මැද්දේ යන රේඛාවට අපි කියනවා පුතේ සමමිතිකක්ෂය ඒක යන්නේ පුතේ x අක්ෂයේ ඍණ එකෙන් එහෙනම් සමමිතිකක්ෂයේ පුතේ මේ තියෙන්නේ තුන්වෙනි ගාන සමමිතිකක්ෂයේ සමීකරණය වෙන්නේ පුතේ x සමානයි ඍණ 1 හරි ලස්සපතේ හතරවෙනි ප්‍රශ්නය ශ්‍රිතයේ අගය ශූන්‍ය වන x ත්‍රිගත හැකි අගය පුතේ ඔතන ඉස්සරහින් දාගන්න ශ්‍රිතයේ අගය ශූන්‍ය යනු y සමානයි බිඳුව පුතේ ශ්‍රිතයේ අගය ශූන්‍ය කියන පුතේ y සමානයි බිඳුවට පුතේ ශ්‍රිතයේ අගය පුතේ ශූන්‍යයි කියන පුතේ y හි අගය බිඳුවයි කියන එක y හි අගය බිඳුවයි එතකොට පුතේ y හි අගය බිඳුව වනකොට x හි අගය මේ තියෙන පුතේ මේ ඕන්න මෙතනින් බලන්නත් පුළුවන් මේ පස්තරට යන්න ඕනේ නැහැ පුතේ මෙතනින් බලන්න පුළුවන් මේ බලන්න y හි අගය බිඳුව වෙනකොට x වලගේ කීයද ඍණ 3යි y වලගේ බිඳුව වෙනකොට x වලගේ කීයද ධන 1යි එහෙනම් පුතේ y වලගේ ශූන්‍ය වෙනකොට x ගත හැකි අගයන් මොනවද x සමානයි ඍණ 3 හෝ x සමානයි පුතේ ධන 1 මේ ශූන්‍ය වෙනකොට මෙතන තියෙන ඍණ 3 ශූන්‍ය වෙනකොට මෙතන තියෙන පුතේ ධන 1 පස්තරෙන් ගන්නත් පුළුවන් මෙතනින් ගන්නත් පුළුවන් ඇත්තටම පුතේ සමහර ළමයි හරිනේ පස්සේ බලා ගන්න අල්ලුවා අපස්සේ බලා ගන්න අnde කාටද අම්මදර තාත්තර කියන පස්සේ බලා ගන්න ඈ වාල ඔක්කොම මට තේනෝදි මට මටනදි තේබිව කීර්තේබිව බලා ගන්න ඈ මන් දැක පුතේ එහෙම කියනවා කවුද මන්ද ආගෙන දැන් පුතේ මෙතන මේ බින්දු ශූන්‍ය වෙනකොට පුතේ මෙතනින් ගන්නත් පුළුවන් පුතේ මෙතනින් ගන්නත් පුළුවන් රයිට් අවස්ථා දෙකෙන් පුතේ ගන්න පුළුවන් पस्तारे बाविते උදේ පස්තරයේ සමීකරණයට අනුව y සමානයි බිඳුව විට පස්තරයේ සමීකරණයට අනුව y සමානයි බිඳුව විට පුතේ මේ බලන්න හොඳට බලා ගන්න දැන් මේ තියෙන පස්තරයේ සමීකරණය y සමානයි බිඳුව විට එතන දානවා පුතේ බිඳුව එතකොට බිඳුව සමානයි 4 ඍණ x + 1 වර්ගය එකක් අක් ගල ලියා ගන්න
දැන් පුතේ මේ ඍණ කෑල්ල එහෙම් පිටින් මේ පැත්තට දාන්න. එතන මොකද්ද වෙන්නේ? ධන x ධන 1 සම්පූර්ණ වර්ගයේ සමානයි 4. මේ කියලා පුතේ එහෙම් පිටින් මේ පැත්තට දාන්න. එතකොට ඍණ x ධන 1 සම්පූර්ණ වර්ගයේ මේ පැත්තට ගියාම පුතේ ධන x ධන 1 සම්පූර්ණ වර්ගයේ සමානයි කීයද? 4යි. දැන් පුතේ බලන්න මේ. කියන්නේ බලන්න. වර්ගය යනකොට මෙහෙටනවා පුතේ වර්ගමූලයක්. හරි. දැන් ඔයාට පේනවා පුතේ මේ අපිට ආපු අපේ විභාගෙට අහලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ x + 1 සමානයි මූල 4යි කියලා අහලා තියෙනවා. එහම ඔයාට පේනව නේද? පේනවද ඔයාට එහෙම එක? පේනව නේද ඔයාට එහෙම එක? හරිනේ. එතකොට පුතේ මේක ආවේ y සමානයි කීය වෙනකොටද? කියන්නේ තිබ්බද කට ඇරලා කියන්න. මේක ආවේ y සමානයි කීය වෙනකොටද? බිංදුව වෙනකොට. එතකොට පුතේ y සමානයි බිංදුව වෙනකොට අපිට ආපු x වල ආපු උත්තර මොනවද? y සමානයි බිංදුව වෙනකොට x සමානයි ඍණ 3යි, y සමානයි බිංදුව වෙනකොට x සමානයි ධන 1යි. එහෙනම් පුතේ මේක සමානයි මේක වෙනකොටත් x වලට එන්නේ ඍණ 3යි, x වලට එන්නේ ධන 1යි. tag ගල දා ගන්න. ඔන්නෝග පුතේ පට්ට අමාරු කොටසක් ඒක. ඔය වගේ ಜಾති පුතේ ගණන් 10ක් 15ක් හදන ලෝක ඇඟට පත්තිය පත්තියන් එන මේ ඉවසන් ගිමු. ඉවසගෙන ඉමු පුතේ වගේ ගණන් 4ක් 5ක් හදන ලෝක ඉවසගෙන ඉමු. ඔයාලට පුතේ මේ වගේ මේ එක වර්ගයක්. මේ වගේ આવත් පුතේ ඔයා හදන්නත් ඕනේ මේ ක්‍රමයට තමයි. නැත්තම් පුතේ අපි මේක ඇද්දී පස්තරේ භාවිතේ එන්නේ. ආගන්න පුතේ මෙහේ. පස්තරේ නැතුව පුතේ හොරෙන් හදන්නත් පුළුවන් ඕ. පස්තරේ නැතුව පුතේ හොරෙන් හදන්නත් පුළුවන්. ඒක ඕනේ කට්ටිය පුතේ ඕනේ කියලා කියන්න ඕනේ කියලා කිව්වොත් කියලා දෙන්න. ආයිපාන ආඕනි ඕනි හාඕනි මේ බලන්න පුතේ. ඕ ඕ ඕ මේ ගානේ තියෙන්නේ මොකද්ද? x + 1 සමානයි මූල 4යි. එහෙම තියෙනව නේද? ඔව් කියන්න පුතේ තියෙනව නේද? x + 1 සමානයි මූල 4 වර්ගමූල 4 යගේ මට කියන්න කීයද? කීයද? 2යි. වර්ගමූල තියෙන නිසා පුතේ ධන හෝ ඍණ 2යි. හරිනේ ධන 2ක් ගත්තා කමන්නේ ඍණ 2ක් ගත්තා කමන්නේ. දැන් මෙතන අවස්ථා කීයක් තියෙනවද? 2ක්. ධන අවස්ථාවයි ඍණ අවස්ථාවයි. x + 1 සමානයි ධන 2යි. ඍණ අවස්ථාව x + 1 සමානයි ඍණ 2යි. ධන 1 මෙහෙ යවම ඍණ 1යි. x සමානයි 2 ඍණ 1යි. x සමානයි 1යි. මේ ආවේ. දැක්කද? දැක්කද? දැන් ධන 1 මෙහෙ යවම ඍණ 1යි. x සමානයි ඍණ 2යි ඍණ 1යි. ඍණ 2යි ඍණ 1යි කියන්නේ ඍණ 3යි. මේ ආවේ. දැක්කද? ඇත්තටම පුතේ අර මගුලට වඩා මේක ලේසි කියලා දැන් ඔයාලට පේනව නේද? ඈ? තේරෙනවද? හරිනේ? පුතේ මේවා මේ එහෙම පුතේ මතක තියාගන්න. එහෙම පුතේ මේ අමුතු සීන් එකේ ගණන් එන්නේ නැහැ පුතේ. හරි? එහෙම පුතේ මේ අමුතු සීන් එකේ ගණන් නැහැ පුතේ. එහෙම කොහෙද? එහෙම පුතේ එහෙම ඒවා නැහැ. හරි? එහෙම පුතේ මේ අපිත් එක්ක එහෙම පුතේ හැප්පෙන්න පුළුවන් මේ තඩි ගණන් මේවයි නැහැ පුතේ. හරි? මේ ඔක්කොම 2.50 ගණන් තියෙන්නේ. ගුරුවරයා මත තමයි පුතේ. ගුරුවරයා මත තමයි පුතේ ගාණක් ලේසි වෙනවද අමාරු වෙනවද කියලා තීරණය කරා. හරිනේ? රයිට්. හරි මේ කතාවක් පුතේ 2012 පුතේ 13 2013 පුතේ රත්නපුරේ ප්‍රසිද්ධ පාසලක පුතේ ගෑනු ළමෙක් හරි ගණන් පන්තියක යන ගමන් පුතේ මගේ ගණන් පන්තිත් එනවා ගණන් පන්ති යන ගමන් පුතේ මගේ ගණන් පන්තිත් එනවා ඇවිල්ලා අපි හදනවා පුතේ 2008 ගානක් මං හදනවා
හැබැයි 2008 ගාන කියලා මම කියන්නේ මම 2008 ගාන හදනවා ඒක හදලා උත්තරේ ගන්න අර යන පන්තියේ සරුත් පුතේ 2008 ගානම හදලා ඒ ගානම හදලා උත්තරේ ගන්නවා හරි ඒ ළමයා පුතේ මගේ පන්තියේ නැහැ එතනින් පස්සේ එතනින් පස්සේ ළමයා පන්තියේ ඉන්නේ දන්නවද ඇයි කියලා හරි එතන පුතේ වා තේරුම් ගන්න එකම 2008 ගාන හදනකොට වීරබන්සර් ලේසි ගණන් හදලා අපි පුතේ අරසර් අමාරු ගණන් හදනවා කියන තේරුම් වාද කියලා දන්නවද ඒකේ වෙනස තියෙන්නේ පුතේ වීරබන්සර් පුතේක ලේසියට කියලා දීලා අරු එක නාලා මං එනක පැහැදිලිද ඔයාට හරිනේ රත්නපුරේ ප්‍රසිද්ධ ගණන් ගුරුවරු තමයි පුතේ ඔයා කරලා තියෙන්නේ විද්‍යාපීඨ ගියේ වූ ගන්න පුතේ ටක් ගාලා ආ ගන්න පුතේ ටක් ගාලා පොල්ගස මුදුනේ ආ ගන්න පුතේ පොල්ගස පුතේ ඔයාට මාව හොඳට අධ්‍යනය කරන්න පුතේ ඔයා වීරමාංශර අධ්‍යනය කරන්න වීරමාංශ පුතේම 3rd class මේ ගානක්වත් පුතේ මේ මේ කොළ කඩදාසි කියලා ලියාගෙන අවිලා හදනේව නෙවෙයි ඈ ඒක උත්තරයක්වත් පුතේ මගේ ගාව නැහැ හරිනේ එහෙම පුතේ මේ 3rd class පුතේව නැහැ හරි එහෙම පුතේ එහෙම කරන්න බෑ පුතේ එහෙම ගණන් හදන්න බෑ හරි සමහර දෙමාපියෝ මට පට්ටයන් ඇවිල්ලා බලනවා සර් හදන ලේසි ගණන් කියලා එක ලේසි ගණන් අපුතේ විරමන් සර් හදන්නේ මම ලේසි ක්‍රමයක් කියලා දෙනවා මිසක් කරන්න පුතේ ලේසි ගණන් මං හදන්නේ රයිට් ආගිනිමු පොල්ගස මුදුන ඒ 2013 පුතේ මට නම් මතක නෑ නම ඉස්කෝල නම නම් පුතේ කියන්න බෑ මොකද ඉස්කෝලට ආහනියන් නිසා පුතේ කෙල්ලේ හරි පොල්ගස මුදුන ඒ මීටර් 12ක දිග කම්බියක් පොළවේ පිහිටි P ලක්ෂයට ගැට ගසා ඇත. කම්බිය පොළව සමග අංශක 50යි කලා 20ක කෝණයක් සාදයි. පුතේ මේක A මේක B මේක P මේක පුතේ මීටර් 12යි. කම්බිය පුතේ පොළව සමග හදනවල පුතේ අංශක 50යි කලා 20ක කෝණයක්. අපෙන් අහනවා පුතේ ගසේ උස අපෙන් අහනවා පුතේ ගසේ උස ඒ පොල් ගස මුදුන පුතේ තියෙන ඒ හරි අපෙන් අහන පුතේ ගසේ උස මං ඔයාට ත්‍රිකෝණමිතිය ගානක් හදනකොට පුතේ කොහොම ත්‍රිකෝණමිතිය වගුව දැන් ගත්තද අතට වගුව ගත්තද නෑනේ හරි ගන්න පුතේ වගුව ත්‍රිකෝණමිතිය ගානක් හදනකොට පුතේ මං ඔයාට කියලා තියෙනවා මුලින්ම අල්ල ගන්න ඕන පුතේ ආ සමාවෙන පුතේ මට පොඩි වැරදීමක් වුණා මම මේ අද හැදුවේ පුතේ ඔයාට පිළිවෙල හදන්න ත්‍රිකෝණමිතිය ගාන නෙමෙයි පුතේ ඊට පස්සේ හදන්න ඕන කමන්නේ අපි දැන් හදාගෙන යමු කෝණේ අල්ලලා ඉස්සරහින් ඉන්න එක්කෙනා පුතේ සම්මුඛ පාදය දිගම එක්කෙනා පුතේ කර්ණ පාදය මෙයා පුතේ බද්ධ පාදය දැන් සම්මුඛ පාදයේ පුතේ හොයන්න තියෙන්නේ අපේ ගෙච් කියලා දාගමු එයා සම්බන්ධ වෙන්නේ පුතේ කර්ණයත් එක්ක ඒතර පුතේ මෙතන එන්නේ කොහමද සම්මුඛ පාදේ කර්ණෙත් එක්ක සම්බන්ධ වුණාම සක සක කියන්නේ කාටද පුතේ සයි අංශක 50යි කලා 20යි සයින් අංශක 50යි කලා 20යි පුතේ සම්මුඛ පාදේ H කර්ණ පාදේ පුතේ 12යි සයින් අංශක 50යි කලා 20යි තග්ගාල පුතේ පොත මැද්දෙන් හොයන සයින් අංශක 50යි කලා 20යි බිංදුවයි දශම 7යි 6යි 9යි 8යි බිංදුව දශම 7යි 6යි 9යි 8යි පුතේ දැන් මේ පැත්ත වැඩි කරනවා 12න් මේ පැත්ත වැඩි කරනවා පුතේ 12න් මේ 12ට මේ 12 කැපෙනවා දැන් පුතේ H සමානයි බින්දේ සම 7යි 6යි 9යි 8 පුතේ වැඩි කරන් යන 12න්
දොළහයි අටයි හයයි නමයයි නමයයි අටයි හයයි දහ අටයි හරිනේ දොළහයි හයයි හැත්ත දෙකයි හැත්ත දෙකයි අසූ දෙකයි නම ඇසම හතද පුතේ මෙතන එන්නේ හතයි හයයි නමයයි දසම තුනයි දෙකයි හතයි හයයි දෙකයි තුනයිනේ තුනයි දෙකයි තුනයි දෙකයි හතයි හයයි අපෙන් අහන්නේ පුතේ ආසන්න දෙවන දසමස්ථානෙට ආසන්න පළවෙනි දසමස්ථාන දෙවෙනි දසමස්ථාන එහෙනම් පුතේ H කියන්නේ 9යි දසම 3යි 2 දෙවෙනි දසමස්ථාන මේ පැත්තේ ඉන්න එක්කෙනා වැඩි පුතේ එහෙනම් 9යි දසම 3යි 3 මීටර 9යි දසම 3යි 3 පුතේ 2යි 3ද තියෙන්නේ 3යි 2ද 2යි 3 3යි 2ද 2යි 3ද අනේ පොඩ්ඩක් බලහල්ලාකෝ පුතේ 2යි 3 2යි 3 2යි 3 2යි 3 නම් පුතේ මෙතනට එන්න ඕනේ 2යි 4 ඇයි පුතේ මෙතන 3යි 2 නෙමෙයි 2යි 3 නේ එහෙනම් මේකට එකක් එකතු වෙන්නේ එහෙනම් 2යි 4 H කියන්නේ 2යි 4යි ඔන්න පුතේ මම H හොයාගත්තා 9.24 මීටර්ස් ඊට පස්සේ කියනවා පුතේ ළමයා ගස පාමුල සිට මීටර් 10ක දුරක් පිහිටි කිවුනම් ස්ථානයකට ගිය විට ගසේ මුදුන දකින ආරෝහණ කෝණය පුතේ මේ පාමුල ඉන්න ළමයා මෙතනින් දැන් යනවලු පුතේ මීටර් 10ක් දුර එතනට ගිහිල්ලා කිව් වලට ගිහිල්ලා පුතේ ගහ මුදුන බලනවලු එතන ආරෝහණ කෝණය කීයද කියලා අහනවා පුතේ ඒක තීටා අන්නේ මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය පුතේ වෙන මැද ගන්න මේක අංශක 90යි මේක තීටා අපි මේ උස හොයාගත්ත 9.24යි මේක 10යි දැන් පුතේ ඉස්සරහා ඉන්න එක්කෙනා සම්මුඛ පාදයේ මෙයා බද්ධ පාදය එහෙනම් පුතේ ඉන්නේ සබ සබ පුතේ tan tan තීටා සබ tan තීටා සම්මුඛ පාදයේ පුතේ 9.24යි බද්ධ පාදයේ 10යි ඒක සමානයි පුතේ tan තීටාට මේ 9.24 පුතේ 10න් බෙදුවම ස්ථාන එකක් පයින්නවා බිඳුවට 0.924යි තව බිඳුවක් දා ගන්නවා අපි ඒක තමයි පුතේ tan තීටා සර් නැත්තම් සර් මේ Q කියන එක මේ පැත්තට එන්න බැරිද කියලා අහනවා. කමන්නේ නැහැ පුතේ කොහොම ආවත් එකයි. උත්තර වෙනසක් වෙන්නේ නැහැ. දැන් පුතේ tan වගුව පෙරලා ගන්න. දැන් ඔයා පෙරලන් ඉන්නේ sin වගුව. ටග්ගල පුතේ tan වගුව පෙරලා පුතේ 9240 බලන්න කොහෙද තියෙන්නේ කියලා.
පුතේ අංශක 42 කලා 44යි. එහෙනම් පුතේ ටීටා කෝණේ අගය කීයද? අංශක 42 කලා 44යි. උදේ ත්‍රිකෝණමිතිය පාඩම් පුතේ කොහොම හරි පුරුදු වෙන්න. හරි. ඊළඟ පුතේ සෙන්ටිමීටර එකකින් කියන පුතේ චමාත් සෙන්ටිමීටර එකකින් කිලෝමීටර පහක් දැක්වෙන පරිමාණයට ඇඳි පරිමාණ රූපයක පරිමාණය සරලම අනුපාතයක් ලෙස පුතේ පරිමාණය ලියන්නේ පුතේ සෙන්ටිමීටර වලින්මයි සෙන්ටිමීටර එකකින් පුතේ කිලෝමීටර පහක් පුතේ සෙන්ටිමීටර එකකින් කිලෝමීටර පහයි කියන්නේ පුතේ සෙන්ටිමීටර ලක්ෂ පහක් කිලෝමීටර එකට තියෙන්නේ පුතේ සෙන්ටිමීටර ලක්ෂයයි කිලෝමීටර පහකට පුතේ ලක්ෂ පහයි ඒකකයේ සමාන වෙන්න ඕනේ අනුපාත ලියන්න කලින් පුතේ ඒකකයේ සමාන වෙන්න ඕනේ දැන් තමයි අපි අනුපාතය ලියන්නේ පුතේ 105යි අන්න පුතේ අනුපාතය 105යි 105යි දෙවෙනි එක ඊළඟ පුතේ සෙන්ටිමීටර 6.5 පරිමාණයෙන් දක්වා ඇති සැබෑ දුර මේවා පුතේ හිතුවම ලේසි ඔය ගානේ දීලා තියෙනවා පුතේ සෙන්ටිමීටර එකකින් කිලෝමීටර පහයි කියලා. ඉතින් ඔයාම හිතන්නකෝ පුතේ එකකින් පහයි නම් අපෙන් අහන්නේ පුතේ සෙන්ටිමීටර 6.5කින්. ඉතින් පුතේ එකකින් පහයි නම් 6.5කින් බලන්න මේක වැඩි කරනවා පුතේ කීයෙන්ද පහෙන්? ඇයි එකකට පහයි නම් පුතේ 6.5කට 5^25 පහ දාන්නේ දෙකක් ඉදරයි. 5^32 32යි. ඒ කියන්නේ පුතේ කිලෝමීටර 32.5යි. හරි පුතේ වෙන හතරවෙනි ගාන දෙකයි ඍණ එකයි හතරයි බිංදුවයි එකයි පහයි ඍණ දෙකයි ඍණ එකයි පුතේ මේ තියෙන න්‍යාස දෙක පුතේ ගුණ කරන්න තියෙන ඔය න්‍යාස දෙක පුතේ ගුණ කරන්න තියෙන පුති බලන්න මේ න්‍යාස දෙක ගුණ කරන විදිය අහගෙන ඉමු කෙල්ලනේ බලා ගන්න පුතේ ගණන් ටික පුතේ පිනිවලට හැදුණා නම් පුතේ හැදෙන්නේ නැතිනේ ඊට පස්සේ පුතේ න්‍යාස ගානයි සමගාමී සමීකරණ ගානයි අරක පුතේ එකට එන්න ඕනේ කුලී ගිනීම ගාන ප්‍රතිශත දෙකට හැදෙන්නේ පුතේ පස්තර ගාන තුනට හැදෙන්නේ පුතේ න්‍යාස ගානයි ඒක හැදෙන තුනට හරි තුනට හැදෙන්නේ පුතේ ඒක න්‍යාස ගානයි සමගාමී සමීකරණ ගාන. දැන් පුතේ මේ යහගන්න. මතක තියාගන්න පුතේ න්‍යාසයක් ගුණ කරන පිළිවෙල තමයි කෙල්ල හොඳට බලා ගන්න පුතේ. මේක ටිකක් පුතේ සංකීර්ණ වට කමක් නැහැ මේ විදිහට ලියාගත්තම ලේසියි. න්‍යාසයක් පුතේ ගුණ කරන පිළිවෙල තමයි පේලියක් සහ තීරුවක්. මම වෙනම ලියා ගන්නම්. දෙකේ ඍණ එක පේලිය තීරුව තමයි පුතේ එකේ ඍණ දෙක. ආයි ඒ පේලියයි මේ තීරුවයි දෙකේ ඍණ එක පේලිය පහේ ඍණ එක පුතේ තීරුව අර බලන්න මං ගත්තේ කොහමද පේලියයි තීරුවයි පේලියයි තීරුවයි ඊට පස්සේ පුතේ පේලියයි මේ තීරුවයි 4.1 ඍණ 2 මේ පේලියයි මේ තීරුවයි 4.5 ඍණ 1 ඉස්සල පුතේ ඔක ලියා ගන්න.
හරි. දැන් පුතේ මේක ගුණ කරන පිළිවෙල බලා ගන්න. පුතේ මේක නම් අනිවාර්යෙන් මතක තියා ගන්න පුතේ. ඌණා කිව්වා වගේ තියනවා කියන පුතේ. න්‍යාස ගුණ කිරීමක් නම් මේ පාර තියෙනවාමයි. අප මුත්තන මේ පුතේ සක්‍රියගේ පුතා වයිම ඇවිල්ලා පේපරේ හැදුවත් න්‍යාස ගුණ කිරීමක් තියෙනවා. හරි. ඔයා කැමති නම් පුතේ විද්‍යා පේපරේ දෙන්නේ මොනවද කියලා තෝරන්න කියන්නම්. ඔයා කැමති නම් පුතේ සිංහල සාහිත්‍ය විචාර පහෙන් තුනකුත් තෝරන්නම් මං කියන්නම්. ඔය සිංහල සර්ලා පුතේ උඩ දාගෙන දඟලගෙන පුතේ කොච්චර දඟලන කෑ ගැහුවා. අනේ හාලු කියන්නකො. ඉතින් ඉඳහල් ඉස්සලා පේපරේ හදනකම් මේ මිනිස්සු. දෙමතේ පේපරේ හදනකම් ඉඳහල්ලා ඉතින් පොඩ්ඩක්. හරිනේ. හරි. ආගෙනි. මේක පුතේ ගුණ කරන්නේ මෙහෙමයි. පැටව මේක දැන් මේ මේක පිළිමේ පේලියයි තීරව. මතක තියාගන්න. මතක තියාගන්න. පේලියයි තීරුවයි. මතක තියාගන්න. පේලියයි තීරුවයි. සර් දැන් ඔය මතක තියාගන්න කීපු ගමන් සර් අපිට වෙන මොකක්ද එකක් මතක් වෙනවනේ සර්. ඈ මතක තියාගන්න පේලියයි තීරුවයි. කල්පනීන අවද්‍යා මතක තියාගන්න පේලියයි තීරුවයි. හරි. පුළුවන් නම් මා ගැන මතකයේ ගුලි කර මහවැලියට දමන්න කියලා දාලා ඵලයල්ල කොහෙද දැනක මතක් කරලා හොඳේ. හරිනේ. මතක තියාගන්න පේලියයි තීරුවයි. පේලියයි තිදැම් පුතේ මේ දෙන්න මේ මෙයාට ගැලපෙන්නේ මෙයා. දෙවරක් එක දෙකයි. අස්සනට ලියන පුතේ දෙකයි. ඒකට එකතු කරනවා එක්වරක් දෙක දෙකයි ඍණයි ඍණයි ධන ආ ධන දෙකක්. හසි මේක දෙවරක් පහ 10යි එල කිරි. ඒකට එකතු කරනවා එක්වරක් එක එකයි පුතේ ඍණයි ඍණයි ධන. හරි එකත් හරි ධන එකයි. හතරවරක් එක හතරයි හතරයි හරි එකතු කරනවා බිඳුවරක් දෙක බිඳුවෙන් ගුණ කරනවා නම් පුතේ බිඳුවමයි බිඳුවරක් දෙක බිඳුවයි. හතරවරක් පහ 30යි එයාට එකතු කරනවා බිඳුවරක් එක ඍණ එක තිබ්බත් බිඳුවයි. දැන් පුතේ අවසාන උත්තරේ දෙකයි දෙකයි හතරයි දහයයි එකයි එකොළහයි හතරයි බිඳුවයි හතරයි විස්සයි බිඳුවයි විස්සයි. ඔන්න පුතේ න්‍යාස ගුණ කිරීම.
ඊට පස්සේ ලහිරු ළඟ ඇති මුදලේ බලන්න පුතේ සමගාමී සමීකරණ ගන්න ලහිරු ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා 30ක් වැඩිපුර තිසර ළඟ ඇත හරි තිසර රුපියල් 85ක් ලහිරුට දුන් විට දෙදෙනාම ඇති මුදල් ප්‍රමාණ සමානයි ලහිරු ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා 30ක් වැඩිපුර තිසර ළඟ ඇත ලහිරු ළඟ ඇති මුදලේ දෙගුණයට වඩා තිහක් වැඩිපුර පුතේ තිසර ළඟ තියෙනවා අපි ලහිරු ළඟ දාමු පුතේ x කියලා ලහිරු තිසර ළඟ තියෙන පුතේ ලහිරු ළඟ තියෙන මුදලේට දෙගුණයට වඩා 30ක් වැඩිපුර ඒ කියන්නේ 2x ධන 30ක් තිසර ගාව තියෙනවා ඉස්සල එක ලියා ගන්න සිංහල පුතේ තනි කර තියෙනවා ලහිරු ළඟ x තියෙනවා තිසර ළඟ තියෙන පුතේ මේ ලහිරු ළඟ තියෙන මුදලේ දෙගුණයේ 2x ඊට වඩා 30ක් වැඩිපුර තමයි තියෙන්නේ. තිසර රුපියල් 85ක් ලහිරුට දුන් විට පුතේ මේ තිසර 85ක් මෙයාට දුන්නම දෙන්න ළඟ තියෙන මුදල් සමානයිද? ඒ කියන්නේ පුතේ ලහිරුට හම්බෙනවා 85ක් බලන්න පුතේ තිසර 85ක් ලහිරුට දෙනවා කියන්නේ පුතේ ලහිරුට හම්බෙනවා පුතේ 85ක් ලහිරුට එකතු වෙනවා 85ක්. හැබැයි පුතේ තිසරගේ තියෙන සල්ලි වලින් තිසරගේ තියෙන සල්ලි වලින් පුතේ 85ක් අඩු වෙනවා. ඕකනේ වෙන්නේ නේ? ඕකනේ වෙන්නේ. දැන් පුතේ මෙයාගෙන් 85ක් මෙයාට දෙනකොට නිකන් හිතන්නකෝ පුතේ. පවණි ළඟ තියෙන රුපියල් 100ක් මට දෙනකොට පවණි ගාවින් 100ක් අඩු වෙනවා, බීරබංශගෙන් 100ක් වැඩි වෙනවා. පුතේ කොමස්සල කියන්නේ පුතේ. කොමස්සල කියන්නේ අත්පිට මුදලට පුතේ බාණ්ඩ මිල දී ගැනීමේදී අත්පිට මුදලට පුතේ බාණ්ඩ මිල දී ගැනීමේදී මුදල් වත්කම අඩු වෙලා බාණ්ඩ කියන වත්කම පුතේ වැඩි වෙනවා. අර මගේ පැහැදිලිද? මුදල් වත්කම පුතේ අඩු වෙලා බාණ්ඩ කියන වත්කම පුතේ අපිට වැඩි වෙනවා. හරිනේ? මුදල් වත්කම පුතේ අඩු වෙලා බාණ්ඩ කියන වත්කම පුතේ වැඩි වෙනවා. එතකොට මුදල් වත්කම පුතේ බැර වෙලා බාණ්ඩ කියන පුතේ වත්කම මොනවා වෙනවද? හර වෙනවා. ඕක තමයි පුතේ කියන්නේ. ඒ වගේ ගත්තා පුතේ මේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ පුතේ රුපියල් 85ක් පුතේ මෙයාට දීලා රුපියල් 85ක් මෙයාට දෙනකොට මෙයාගේ මුදල පුතේ 85කින් බැර වෙනවා. මෙයාගේ රුපියල් 85කින් බැර වෙනවා. එතකොට පුතේ මෙයාට රුපියල් 85ක් ගත්තම ලහිරුගේ පුතේ මුදල රුපියල් 85කින් හර වෙනවා. එතකොට දෙන්නගේ මුදල මොනවද සමානයි? දැන් පුතේ x ධන 85 සමානයි 2x ධන. ධනනේ මේ පුතේ. අර ඍණ 85යි ධන 30යි සුළු කරාම ඍණ 55යි. දැන් ඍණ 55 මෙහෙ ගිහිලා පුතේ ධන x මෙහෙ එන. ඍණ 55 එහා පැත්තට කරාම ඍණ 55 හිට ගියම ධන 55යි. 85 ධන 55 2x ධන x මෙහෙ ආවම් පුතේ ඍණ x 2x වල x අඩු කරාම x 55න් 85යි 55 එකතු කරාම පුතේ උත්තරේ 140යි. එහෙනම් පුතේ ලහිරු ළඟ තිබිලා තියෙන රුපියල් 140ක්. එතන පුතේ තිසර ළඟ කොච්චරක් තිබිලා තියෙන්නේ? ඒ වගේ දෙගුණට 30ක් වැඩි. ඒ කියන්නේ 280ට එකතු කරනවා පුතේ 30ක්. තිසර ගාව 310යි. තිසරේ නෙමෙයි පුතේ තිසර. හරිනේ. සමහරවා නෝ සර් කොමසුත් කරාද කියලා. ඔව් ඔව් ඉතින් පුතේ මම තෝරගත්ත විශේෂ අපිට තිබුණේ පුතේ ඔයාට වගේ මේ තියෙන පුතේ බකට් සෑහෙන අපිට තිබුණේ නැහැ. අපිට තිබුණේ පුතේ එක බකට් එකයි. මොකක්ද ඒ බකට් එක? කොමර්ස්, ඇග්‍රිකල්චර්, හෝම් සයන්ස්. ඔය තුන එකක් තෝරගන්න ඕනේ. ඒ කාලේ පුතේ හෝම් සයන්ස් කරේ ගෑනු ළමයි. අපි කරන්න ගියේ නැහැ. ඇග්‍රිකල්චර් කරේ පුතේ ඉගෙන ගන්න බැරි වුණෝ. ඉතින් අපිට තුරුනේ පුතේ කොමර්ස්. අමාරුවෙන් හරි පුතේ කොමර්ස් කරන්න වුණා. බොහොම අමාරුවෙන් පුතේ කොමර්ස් වලට ඒකක් දාගත්තා. හරි. මන්න පුතේ අපිට තියෙන දැන් පුතේ සබ්ජෙක්ට් වෙනස් නේ පුතේ. හරි. දැන් පුතේ සබ්ජෙක්ට් පොඩ්ඩක් පුතේ වෙනස් නේ තියෙන්නේ. වීරබාසට පුතේ හොඳටම පුළුවන් මැත්ස්. ඊට පස්සේ පුතේ සයන්ස්. තුන් වෙනිදට තියෙන පුතේ කොමර්ස්. හතර වෙනිදට පුතේ තියෙන්නේ පුළුවන් හිස්ටරි. පහට තියෙන පුතේ බුද්ධ ආගම. මට පුළුවන් මට විෂයම් පුළුවන් පිළිවෙල පුතේ.
හැබැයි මම උගන්වන්නේ ආසම සිංහල මම උගන්වන්නේ ආසම පුතේ සිංහල මට හොඳටම පුළුවන් ගණන් ඊට පස්සේ පුතේ සයන්ස් ඊට පස්සේ පුතේ කොමර්ස් හරි 2000 එතකොට පුතේ මම උසස් පෙළ ලියන කාලේ වගේ පුතේ මට මතක නැහැ උසස් පෙළ ටැමිල් බෑ පුතේ ටැමිල් බෑ බොරු කියන්නේ නැහැ ටැමිල් බෑ ටැමිල් හැම එක්කෙනාම පුතේ ටැමිල් කතා කරන ඕනම වචනයක් වීරබාසට තේරෙනවා මට ටැමිල් කතා කරන්න බෑ හරිනේ ඇත්ත කතාව කියන්නේ ඉංග්‍රීසි පුතේ යන්තම් හිමිසිරි ගොඩ දා ගන්න පුළුවන් හරිනේ එහෙනම් යන්තම් ගොඩ දා ගන්න පුළුවන් සමහරවට තේරෙන්නේ නැහැ ඉතින් හරි සමහරවට තේරෙන්නේ හරිනේ සමහරවට තේරෙන්නේ නැහැ සමහරවට තේරෙන්නේ තේරෙන්නේ නැතිව පුතේ මට ඉතින් කියන්න තේරෙන්නේ නැහැ නමුත් තේරෙනේවා තමයි පුතේ good morning good afternoon අන්න ඒ වගේ වපුතේ wish you happy new year ඒ වගේව තේරෙනවා හරිනේ good night ඒ වගේව තේරෙනවා තේරෙන්නේ නැතිව කියන තේරෙන්නේ නැහැ පුතේ මට හරිනේ ඒ ටික පුළුවා හරි ඉතියා බොරු කියන්න ඕනේ නැහැ පුතේ හරි ඒක නෙමෙයි මම හිතන්නේ 2004 අවුරුද්දේ පුතේ මම ඉගෙනුවේ කොමර්ස් මොරටුව හාවඩ් එකේ පුතේ මම කොමර්ස් ඉගෙනුවේ 2004 හරි 2005 අවුරුද්දේ පුතේ පානදුර හෙක්සෝන් එකේ පුතේ 2005 අවුරුද්දේ පුතේ පානදුර හෙක්සෝන් එකේ විද්‍යාව හරිනේ 3 එක එක ප්‍රශ්න අහන සර් සර්ගේ පස්සෙන් සර් ගෑල්ලම එහෙම ආවෙ නැද්ද කියලා කෙල්ලෝ ආවෙ නැද්ද කියලා අහන ඉස්සර නම් ආවෙ නැහැ පුතේ දැන් නම් එනවා පුතේ ඉස්සර ආවෙ නම් දැන් එනවා අපේ ගෙදර පුතේ පොඩි උන් දෙන්න මට කෙල්ලෝ දෙන්න එක්ක මට පුතේ ඉන්නේ කෙල්ලෝ දෙන්න එක්ක ඉන්න පුතේ උන් දෙන්න උන්දෙන පුතේ මගේ පස්සෙම අය එන්නේ හරි ඇත්ත පුතේ ඇත්ත කතාව කිය හරිනේ හරිමි ඒක නිසා පුතේ අහගෙනමු අහගෙනමු පුතේ අපි හෙමින් සීරි පුතේ වැඩට යමු එගින සපුත මෙහෙමයි මගේ කියන්නේ මගේ පන්ති පුතේ ළමයින්ට කියන්නේ හරිනේ මගේ පන්ති පුතේ ළමයින්ට ඇත්තම කතාව පුතේ කියන්නේ මගේ පන්ති ළමයින්ට ඇත්තම කතාව කියන්නේ මේ මගේ ජීවිත කතාව කියන හදන නේ පුතේ ඒක වැඩක් නැහැ සාමාන්‍ය පෙළ පුතේ නමයක් සර් රෑ කී වෙනකම් පාඩම් කරා දෝලෙ වල වලට ඔන්න ඕතන පුතේ වැඩගත් ප්‍රශ්න ගුරුවරයෙක්ගෙන් පුතේ ළමයි අහන්න ඕනේ එහෙම සර් ගෙදර ගෑණි ලස්සනයිද සුදුයිද කළුයිද ළමයි ඉන්නවද ඈ ළමයි උසයිද මහතයිද ඒව නේ පුතේ අහන්න ඕනේ රෑ කී වෙනකම් පුතේ පාඩම් කරාද හරිනේ ඊට පස්සේ පාඩම් කරනකොට සර්ට ආපු අරුබුද ටික මොනවද ඒ අරුබුද ටික විසඳ ගන්න සර් ගත්ත ඇක්ෂන් ටික මොනවද මම කියන්නේ පැහැදිලිද ඒතරොත් සමහරට පුතේ ඔයාටත් ඒ විදිහේ මේ අරුබුද ටික සමහරට එන්න පුළුවන් 9යි ඔන්ලයින් ක්ලාස් එකක් නැත්තම් 9යි 45ට විතර වගේ පුතේ නිකන් කැරකෙවිල්ලක් වගේ කූණයක් කන ළඟට ඇවිල්ලා කියන එකෙක් ඇවිල්ලා උඹ දැන් නිදිය ගණන් අම්මට බොරුවක් කියපන් උඹ නිදිය ගණන් හරිනේ අන්න එහෙම ඒවා පුතේ මම කියන්නේ ඒ කාලේ මට ආපුවා මම මේ කියන්නේ හරිනේ ඒ කාලේ පුතේ මට ආවා මම මේ කියන්නේ හරි ඒ එහෙම කියනවා පුතේ හරිනේ ඊට පස්සේ තේ එකක් හදන් ආවම පස්සේ මොකද්ද කියන්නේ මගේ හිත මොකද්ද කියන්නේ තේ එකක් හදන් ආවට පස්සේ ඔය තේ එක එහෙම් පිටිම බීලුම් බායි නිදිය ගනින් තේ එක බීලා නිදිය ගනින් හරිනේ අන්න එහෙම පුතේ තියෙනවා ඒ වගේ පුතේ එක එක සිතිවිලි පුතේ එනවා අපේ හිතට හරි හරිනේ දැන් මිදිලිසාර නිදිමතයි හරිනේ රයි ආගිනේ පුතේ ඒක නිසා පුතේ මතක තියාගන්න පුළුවන් තරම් පුතේ 11 වසර ළමයි පාඩම් කරන්න ඕන පුතේ රාත්‍රී කාලෙදි පාඩම් කරන්න පුතේ උදේට පාඩම් කරන්න බෑ මං කියන්නේ පැහැදිලිද කවදාවත් පුතේ මේ මේක අද මේ අන්තිම දෙන උපදේශය පුතේ අද දෙන අන්තිම උපදේශය මං ඉතින් ගාන හදනවා මේ ගාන විතරයි හදන්නේ ඒ විස්තර ටික වෙනම කතා කරමු ඒ විස්තර ටික වෙනම කතා කරමු අන්තිම උපදේශය තමයි පුතේ මතක තියාගන්න හරිද
දෙකෙන් එකක් පුතේ පාඩම් කරන්න තීරණය කරන්න රැට නිදා ගන්න එපා කවදාවත් රැට නිදා ගන්න එපා හෙට උදේ ඇහැරෙනවා කියලා හිතාගෙන නිදා ගන්න එපා කවදාවත් හෙට උදේ ඇහැරිලා පාඩම් කරනවා කියලා හිතාගෙන පුතේ රැට නිදා ගන්න එපා ජීවිතේට වෙන්නේ නැහැ ඒ මුකුත් හිතන්න එපා එලාම් තියන්න එපා නිදිය ගන්න උදේ පාන්දරට ඇහැරි මම කියන එක පැහැදිලිද ප්ලෑන් කරලා පාඩම් කරන්න එපා පුතේ කවදාවත් හෙට උදේ පාන්දර නැගිටලා මම මේ ටික පාඩම් කරලා මෙහෙම මේ ප්ලෑන් කරලා පාඩම් කරන්න එපා පුතේ හරි ඒ ඔක්කොම පුතේ මම ඔයාලට දෙමාපිය රැසීමක් ඔක්කොම පුතේ ලෑස්ති කරලා මම අම්මට කියන්නම් කරන්න වැඩසටහන කොහොමද තව මාස හතක් තියෙනවනේ අපි අම්මට අගාලා මෙන්න පුතේ ඊළඟ ගාන සාදක සෑන්න තුන්වෙනි ගාන පුතේ මම අද හදන්නේ මේ ගාන විතරයි 8යි x වර්ගයේ ඍණ 2යි x ඍණ 2යි x ඍණ y ගේ සම්පූර්ණ වර්ගය පුතේ මේ වගේ ගානක අපි මුලින්ම කරන්නේ හරි අහගන්න පුතේ මේ වගේ ගානක පුතේ අපි මුලින්ම කරන්නේ මේ වගේ ගානක පුතේ අපි මුලින්ම කරන්නේ මෙයත් දෙකෙන් බෙදෙනවා මෙයත් දෙකෙන් බෙදෙනවා මම ඉවතර ගන්නවා පුතේ දෙකක් 8 දෙකෙන් බෙදුවම් පුතේ 4යි මේක x වර්ගය දෙකට දෙක ගියාම ඉවරයි එතන පුතේ මෙතන ඉතුරු වෙන්නේ x ඍණ y ගේ වර්ගය හරි දැන් පුතේ මෙතන මෙයා ගාවත් සම්පූර්ණ වර්ගයක් මෙයා ගාවත් වර්ගයක් මට හතරටත් දෙන්න පුළුවන් දෙකේ වර්ගය x වර්ගයේ ඍණ x ඍණ y ගේ සම්පූර්ණ වර්ගය දැන් මේක ඇතුලේ තියෙන පුතේ වර්ග දෙකක අන්තරය මේක ඇතුලේ තියෙන පුතේ වර්ග දෙකක අන්තරය දෙක වාරයක් වර්ග දෙකක පුතේ අන්තරය 2x ඍණ x ඍණ y ඊළඟ එක පුතේ 2x ධන x ඍණ y අරනේ දැන් පුතේ මේක දෙක වාරයක් 2x පුතේ ඍණ x වලින් ගුණ කරාම ඍණ x ඍණයි ඍණයි පුතේ ධන y මේක 2x ධන x වලින් ගුණ කරාම ධන x ධනයි ඍණයි ඍණ y දැන් පුතේ දෙක වාරයක් 2x වලින් x අඩු කරාම x ධන y 2x x එකතු කරාම පුතේ 3x ඍණ y ඔන්න පුතේ සාධක දෙක වාරයක් x ධන y 3x ඍණ y රෑ ගණන් හදනකොට අම්මගෙන් තේ එකක් ගේම ඉල්ලම් පුතේ බොන්න. හරිනේ. මහරෑ වෙනකම් පුතේ තේ එකක් නොබී පාඩම් කරන්න බෑනේ පුතේ ගණන් හදන්න බෑනේ. අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඔය අහල පහල ඇහැරලා ඉන්න දෙමාපිය ඔක්කොනම කියන්නේ මේ කොල්ල මහන්සිලා වැඩ කරන වෙලාවේ කෙල්ල මහන්සිලා වැඩ කරන වෙලාවේ තේ එකක් හදලා තියන්නේ හැම වෙලාවෙම අම්මගේ පැත්තට විතරක් කතා කරලා හරියන්නේ නැහැ දරුවගේ පැත්තක් කතා කරන්න ඕන මේ වෙලාවේ අම්මලා අනිවාර්යෙන් ප්ලේන් ටිකක් හදලා ගෙනත් දෙන්න ඕනේ අර හංගලා තියෙන බිස්කට් කියනවා නම් බිස්කට් ටික හංගන්න දෝ ගෙනත් දෙන්න ඕනේ සිතුම් ජයවර්ධනට සීනි නැහැද? තාත්තගේ බිල්ලිම විකුණලා සීනි ගනේ.
අපිට කලින් සර් හදාගෙන තේබනවද? ඉතින් ඒක තමයි ආදර්ශය උතුම් කිව්වේ පුතේ. හරි. ළමයින්ගේ මූණ බලන් කොහමද සර් තේබොන්නේ? අර ඉස්සෙල් දැක්ක නේද මම බොන ක්‍රමේ දැක්ක නේද ළමයින්ගේ මූණ බලන් තේබොන ක්‍රමේ දැක්ක නේද? ඒ විදිහට තමයි පුතේ ළමයින්ගේ මූණ බලන් තේබුනේ. හරි. දැන් අපි යමු පුතේ ඊළඟ කොටසට. මෙන්න ගා. x වර්ගයේ ඍණ 9x ඍණ 90. පුතේ මෙයාගේ සාධක. ගුණ කරාම 90 හැදෙන විදිය. බලන්න පුතේ ගුණ කරාම 90 හැදෙන විදිය. ගුණ කරාම 90 හැදෙන විදිය තමයි පුතේ නමය හැදෙන්නත් ඕන 90 හැදෙන්නත් ඕන. එහෙනම් පුතේ 9 90 හැදෙන ක්‍රමය තමයි පුතේ 15 6 90යි 15 6ක් අඩු කරාම 9යි. එතන පුතේ ලොකු එක්කෙනා ඍණ පොඩි එක්කෙනා ධන. ඔන්න මම සාධක ලියනවා. x වර්ගයේ ඍණ 15x ධන 6x ඍණ 90යි. පුතේ මේ දෙන්නගෙන් ඉවතර ගන්නවා පුතේ x. ඉතුරු වෙන්නේ පුතේ x ඍණ 15යි. මේ දෙන්නගෙන් ඉවතර ගන්නවා පුතේ ධන 6ක්. මෙතන ඉතුරු වෙනවා x 96 බෙදුවම් පුතේ 15යි. x ඍණ 15යි x ඍණ 15යි. ඉවතර ගන්නවා x ඍණ 15ක්. ඉතුරුයි පුතේ x මෙතන ඉතුරුයි ධන 6ක්. එහෙනම් උත්තරේ x ඍණ 15යි x ධන 6යි. හරිද? පුතේ පස්වෙනි ගණන්ත් අපි හදමුනේ. එක විතරක් හදමු. පහ විතරක් හදමු ඈ. මටත් තියෙනවා පුතේ තව සෑහෙන වැඩ ගොඩාරියක් තියෙනවා. අද රෑ පුතේ 11 එක දෙක වෙනකම් පුතේ පාඩම් කරන්න හිතන් ඉන්න කට්ටිය පුතේ පාඩම් ගන්න නම් ප්‍රශ්නයක් නැහැ. අද වීරබන්සරු පුතේ අද නේ මම නැති හැමදාම පුතේ 12 එක වෙනකම් ඇහැරලා ඉන්නේ. හරනේ. මාත් පුතේ තීරණය කරලා තියෙනවා තව පැයක් එකමාරකවත් ඇහැරලා ඉන්නේ. මෙන්න පුතේ පස්සෙනි ගන්න. පන්තිය කරන්න නෙමෙයි පුතේ වැඩ වගේක් තියෙනවා මට කරන්න. මේක පුතේ x ධන 7යි. මෙයා පුතේ x ඍණ 3යි. x ධන 7 x ඍණ 3යි. මෙයාගේ වර්ගඵලයේ පුතේ 50යි. ත්‍රිකෝණයක වර්ගඵල වෙන සූත්‍රයේ පුතේ භාගය වැඩි කිරීම ආධාරක පාදේ වැඩි කිරීම ලම්බ උස. ඒක සමානයි පුතේ 50යි. එතකොට භාගය වැඩි කිරීම ආධාරක පාදේ පුතේ x ධන 7යි. වැඩි කිරීම ලම්බ උස පුතේ x ඍණ 3යි. ඒක සමානයි පුතේ 50ට. දැන් මේ බෙදීම දෙක නැති කරන්න වැඩි කරනවා දෙකෙන් මේ පැත්තත් පුතේ වැඩි කරනවා දෙකෙන් මේකට මේක කැපෙනවා. එතකොට එන්නේ x ධන 7 වැඩි කිරීම x ඍණ 3 50 ව දෙකක් පුතේ 100යි. ඔයා දැන් මේක වරහන් ඉවත් කරන පුතේ x x වලින් ගුණ කරාම x වර්ගය. x ඍණ 3 න් ගුණ කරාම ඍණ 3යි x. 7 x වලින් ගුණ කරාම ධන 7යි x. 7 වරක් 3 පුතේ ධනයි ඍණයි ඍණ 7 වරක් 3 21යි. සමානයි 100යි. ඔය දක්වට අගල ලියාගෙන යන්න.
तो मैं तेरी पास से गाने हैं देने में हमारी एक्स वर्ग ये रीना तुनाई एक्स से का ही दाना हाथा एक्स से का शुरू कराम बुद्धि दाना हाथराई एक्स रीना विषय का मैं पत्ता राम दाना विषय का ही समान है कसी विषय का ही दें बुद्धि मेकर दाना वर्ग पूर्ण है एक्स वर्ग ये दाना हाथराई एक्स बुद्धि में दाना कसी विषय का මේ පැත්තට අපි දානවා පුතේ ධන 121 පුතේ වර්ගපූර්ණයි දැන් මේක අපි හදන සූත්‍රේ භාවිතයෙන් නෙමෙයිනේ ඔයා කැමති විදියක් කියන්න පුතේ සූත්‍රේ දාන්නද වර්ගපූර්ණේ දාන්නද කැමති එකක් කියනවා ඒක දාන්න සූත්‍රේ ගොත් පුතේ සූත්‍රේ දාන වර්ගපූර්ණේ ගොත් වර්ගපූර්ණේ දාන සූත්‍රේ වර්ගපූර්ණේ වර්ගපූර්ණේ හරි सर कोकद लेसी मेघांड ना पुते वर्ग पूर्णे लेसी मुकद मे गांड देखें बेदनवा मे मेदतीन एक्कीना पुते एक्सडंगना गांड में देखें बेदनवा वर्ग पूर्णे लेसी देखें बेदन नेत्तम पुते सूत्रे लेसी एना पुते वर्ग पूर्णे हदम वर्ग पूर्णे हदर पुते अभी करान्ने मेन्न मे मेद पदे पुते बेदनवा देखे हतर देखें बेदुआम देखाई ए आगे वर्गे पुते हतराय दिपेत्र मे कुदू करना हतर हतर एक्स वर्गे धन हतराय धन हतराय समान एक विषय धन हतराय तग्गलोकदाग हरे दंपति एक विषय का हतराय एक विषय पहाय पुते मेयाला के साधक है दिन पुते दे मे बल हतर है दिन नोने मे हतर है दिन नोने देवरात देख इधर पुते मेयाला के साधक है दिन ने एक्स दान देखाई एक्स दान देखाई एक समान एक सी विसी पहाट एक्स दान देखाई एक समान है पुते एक सी विसी पहाट अब अंतिम डे नमा एक्स दान देखे संपूर्ण वर्गे समान आई एक सी विसी पहाई एक्स दान देखे संपूर्ण वर्गे समान आई एक सीविशिपहाई उते वर्गे अनुकूट मेहटना वर्ग मूल याक ये तो उटे ने एक्स दान देखे समान आई एक सीविशिपहे वर्ग मूले मटली अन्न बुलवा उते विशिपस्सर अप्पा एक सीविशिपहाई विशिपस्सर अप्पा एक सीविशिपहाई दम उते एक्स दान देखे समान आई विशिपहा एलियटे ना उते पहाक वेला විසිපහේ වර්ගමූලයේ 5යි. පහේ වර්ගමූලයේ පුතේ එළියට එනවා ඔතන දීලා තියෙනවා පහේ වර්ගමූලයේ කීයද? 2.23යි 2.23යි 6යි. මේවා පාඩම් කරලා පුතේ තියාගන්න කියලා වට මං කිව්වේ දැන් අවුරුදු ගානකට කලින් හොඳේ. පුතේ මේකෙන් අපි ගන්නේ ධන අවස්ථාව විතරයි. මොකද මේ රේඛාවක දිගන්නේ පුතේ ගන්නේ ධන අවස්ථාව විතරයි. එතකොට එන්නේ x දන දෙක දැන් බලන්න පුතේ මේ 125 ලිව්වා හොඳට අහගන්න 125 ලිව්වා ලියන්න එපා ලියන්න එපා ඔක නොලියම ඉඳහම්කෝ අහකින් දහකෝ නොලියන්න එපා 125 ලියන්න පුළුවන් 25/5 125යි 25 කියන්නේ පුතේ 5යි මූල 5 කියන්නේ පුතේ 2.23යි 6යි දැන් 2.23යි පුතේ 5ෙන් වැඩි කරාම 5/30යි 3යි 5/3 15යි 18යි 1යි 5/2 10යි 1යි 11යි 1යි 5/2 10යි 1යි 11යි 11.18යි බිඳුවයි දැන් පුතේ ධන දෙක මේ පැත්තට ආවම පස්සේ ඍණ 2යි එහෙනම් x සමානයි 11.18යි අඩු කරනවා 2ක් 9.18යි එතන පුතේ පූර්ණ සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාව පුතේ x සමානයි කීයයිද 9 සෙන්ටිමීටර දැන් පුතේ ඔයාට තේරෙනවද කියන්නකෝ දැන් ඔයාට මේ පාඩම් මතක නැහැ කියලා දැන් තේරෙනවද වර්ග පූර්ණේ පාඩම් මතක නැහැ කියලා තේරෙනවද හරි ඕක දන්න නිසා පුතේ මම දෙසැම්බර් මාසෙ පුතේ හැම පාඩමෙන්ම ගණන් දෙක දෙක ගන්න පුතේ නැවත ඔක්කොම මතක් කරන් යනවා පාඩම් ටික ඔන්න පුතේ අපිට ආව x සමානයි 9යි
දැන් පුතේ මම නැවත ත්‍රිකෝණය අඳින්නම් මෙන්න පුතේ ත්‍රිකෝණය බලා ගන්න මෙතන තියෙන පුතේ x ඍණ 3යි මෙතන තිබුණේ x ධන 7යි දැන් පුතේ අපි x වලට දාගත්තේ x වලට හොයාගත්ත 9ය x වලට හොයාගත්ත පුතේ 9ය 9ෙන් 3ක් අඩු කරාම මෙයා 6යි 9ට 7ක් එකතු කරාම මෙයා 16යි දැන් අපෙන් අහනවා පුතේ AC කර්ණයේ දිග AC කර්ණයේ දිග මෙන්න මෙයා පුතේ කර්ණය පයිතගරස් දාන්න ඕනේ පුතේ AC ගේ වර්ගය සමානයි 6 වර්ගය දෙන 16 වර්ගය 6 වර්ගය දෙන 16 වර්ගය 6 වර්ගයේ පුතේ 36යි 16 වරක් 16 256යි AC වර්ගයේ සමානයි 6 6 292යි वर्ग यान कोट वर्ग मूल है देसी आनू देखा है ये नंबर देसी क्या ने देसी आनू देखा है पुरे देसी आनू देखे हैदर ने विधिया मर पड़ा टक गाला बाला लेकिन देसी आनू देखे हैदर ने विधिया पुते देसी आनू देखे है देना वा एसी समान आई हाथरा वारा खेत तूने इधर पुते एसी समान आई हाथरे एरिया टेना वा देखा क्वेला देखा ही मूल है तूना ये ना पुते एसी की दिक्कत कुछ चर दे देखा ही मूल है तूना पुते मेवा कोना की नाम पाई दगरा संबंधे मातगति आगन वर्ग पूर्ण है क्या मुखद मतक आगन सूत्रे भावित सूत्रे मतगति आगन अदे अद हदरिक मतगति आगन कुटस्गण समान आयोजने आय नम पुते लाभांश आदाय समान कुटस्गण वेडिकिरी कुटसक लाभांश आदाय मत त्रिकोणमिति गुते कोमद सकन सैन्योनी गे कोहमद युते लसन पैदल मतगति आगन डो आय मुली पाड़कर सिलबस अभी तो टिकर मुदे मन सत्य लबन सत्य वेला वे कोला हाई सी अलट माई बोवन गुड सर नाइन गुड नाइट सी यू अगेन अरे मैं समहर लमाय बुदे गेनो वीरबास सर हेन गहन नवागी बांधी पटांग गहन नवा हेन गहन नवागी बांधी वर करना अरे आ गुड़े का मलामाय बुदे हेटे सिर ट्यूट गान बोलवा हेटे दुलाहे पास से Thank you.